අවුරුද්දක මුල හිඳ අපිට මේ සැලසුම් කියන වචනය මුලට එනවනේ. අපි දේවල් සැලසුම් කරනවා. අවුරුද්දක් අන්තිම අපි කල්පනා කරනවා අපි හිතපු දේවල් වලින් මොනවද අපිට කරන්න පුළුවන් උනේ, මොනවද මගහැරුනේ, කරපු දේවල් වලින් ලැබුණු ප්‍රයෝජන මොනවද, මෙහෙම තවදුරටත් ඉඳලා වැඩක් තියනවද, නැත්නම් අපි තව විදිහකට ඉස්සරහා ආයේ සැලසුම් කරනවද කියලා හිතනවා. ජීවිතේ ලැබීම් තියනවා, උත්සාහයන් තියනවා. සමහරු හිතනවා අපේ උත්සාහයේ දක්ෂතාවයේ ප්‍රතිඵල අනුව අපිට ජීවිතේ තැනක් හම්බ වෙනවා කියලා. තව සමහරු හිතනවා මේක අපේ වාසනාව කියලා. සමහරු කියනවා වාසනාව තිබුණාට මදි, දක්ෂතාවේ නැත්තම් කියලා. ඔය දක්ෂ නැති අයත් වාසනාවට තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන තියෙන්නේ. එක එක විදිහට අපිට හිතන්න පුළුවන්. හැබැයි අපිට පුංචි කාලේ ඉඳලා දස්කම් දැකපු ශිල්පිනියක් එක්තරා විදිහකට අපිට අද උදෙන්ම නුගසෙවණෙන් මුණ ගැහෙනවා. පුංචිම කාලේ ඇය ගායන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක්. පස්සේ විවිධ ක්ෂේත්‍රවල අපිට හම්බ වෙනවා. වගේම අර වෘත්තීයමය ජීවිතයේ කොටසකුත් ජීවිතයට එකතු කරගන්න ඇයට ලැබෙනවා. නීතිඥ නතාෂා පෙරේරා. අයිබුවන් නතාෂා. එසේම වේවා. අර ගුණ ගතිගුණ වලට වටිනාකම් වලට ඉමේධිකාවක් කියන එක අමතකුණාද? තව ගොඩක් දේවල් ඇති නතාෂා මතක් කරගෙන. නතාෂා ෂෙලිනි පෙරේරා. ෂෙලින්. ෂෙලින් කියන නම හරි ලස්සනයි. අපි කිව්වතර අන්කොමන්නේ. ඒ ෂෙලින් කියන කොටස ඇයි මගහැරෙන්නේ අතහරින්නේ ඔයා? නෑ, ෂෙලින් කියන එක පාවිච්චි කරා නම් ඔයා කියයි නතාෂා ලස්සනයි කියලා. නෑ, නතාෂා හරි. හැබැයි අපිට අහලා හුරු පුරුදු නම් අතර ෂෙලින් නැහැ. ෂෙලින් නැහැ. ඔව්, ඇත්තට ගොඩක් දෙනෙක් කියනවා ඒ නම ලස්සනයි කියලා. මම හිතනවා මං ඉපදුනේ ඉතාලියේ. ඉතින් මට අර ඉස්සරහට තේන අර අපි කියන්නේ අර ගේ නම කියන ඒක නැහැ. ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒක මට දාලා නැහැ. නතාෂා ෂෙලින් පෙරේරා. මීනින් එකක් තියෙනවද? නතාෂා කියන්නේ ක්‍රිස්මස්. මං හිතන්නේ ඒක ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති. ජේසුතුමාගේ උපත කියලා තමයි. නමුත් මම බෞද්ධ. මම ඉපදුනේ ඉතාලියේ නිසා මං හිතන්නේ මගේ අම්මයි තාත්තයි ඒ නම ගන්න. ෂෙලින් කියන්නේ? ෂෙලින් කියන නම ඒක හොඳ ප්‍රශ්නයක්. මම අහලා බලන්න ඕනේ දෙන්න. ඒක හොයලා කියන්න ඕනේ නේ. අචලම දාලා තින්නේ. මම හිතන්නේ අම්මයි තාත්තයි දෙන්නම තමයි දාලා තින්නේ. ඒක තමයි. බලමු, අහලා බලමු. මේ අර අපි මුලින් කිව්වා වගේ අචල නේද? සමහරු පුංචි කාලේ ඉඳලා උත්සාහ කරනවා. නමුත් ඒව ලැබෙන්නේ නැහැ. සමහරුන්ට නොලැබීම යනවා. සමහරුන්ට පහුවෙලා ලැබෙනවා. හැබැයි නතාෂාට ගොඩක් දේවල් පුංචි කාලේ ලැබුණා. අවුරුදු 8000 ඉඳලා නතාෂාව දන්නවා. ජීවිතයේ අත්දැකීම් කොච්චරද, වයස කොච්චරද කියලා හවුතින් බොහොම සමාන්තර වේ දෙකම යනවනේ. පොඩි කාලේ ජීවිතේට දේවල් ලැබීම, පොඩි කාලට ගිහිල්ලා හිතලා බලුවොත් ඒක ආඩම්බරයට හේතුවක්ද, ඔළුවට බරක්ද, නැත්නම් මේ ගමන මෙච්චර ඉක්මනට එන්න උදව්වක්ද? කොහොමද ඒක නතාෂා ගන්නෙ? ඇත්තමයි, මං හිතන්නේ මම මේ ක්ෂේත්‍රයට එන්නෙත් මට හැම කෙනෙක්ගේම ආදරය ලැබෙන්නෙත් ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය කියන වචනේ තේරුමවත් එහෙම හරියට දන්නේ නැති කාලෙක. ඒ කියන්නේ මට ජනප්‍රිය වෙන්න ඕනේ, ප්‍රසිද්ධ වෙන්න ඕනේ කියලා, මම නිර්මාණ කරන්න ඕනේ කියලා එහෙම කිසිම දෙයක් තිබුණේ නැහැ මගේ ජීවිතයේ. තිබුණේ හැමදාමත් ඉස්කෝලේ යන එකත්, ඊට පස්සේ ඉස්කෝලෙන් පස්සේ ගෙදර ආවම කලා වැඩ කටයුතු. ඉතින් ඒක තමයි මගේ ඇත්තටම ජීවිතේ වෙලා තිබුණේ. මොකද අම්මේ කවදාක්වත් මට මොන දේ කළත් අධ්‍යාපනය කියන දෙයින් චුට්ටක්වත් අඩු වෙන්න, ඒක දෙවනි තැනටපත් කරන්න කවමදාකවත් ඉඩ දුන්න කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ හේතුව නිසා මම මේ දෙකම ඇත්තටම සම්වරව කරගෙන ගියා. නැව් දැන් ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් විදිහට මම හිතන්නේ මට පුංචි කාලෙදිම ඒ දේ ලැබීම හැම දෙයකටම වඩා මම කරපු මොකක් හරි පිනකට මට ලැබුණ දෙයක් කියලා. ඒ කියන්නේ මම කරපු කුසලයකට මට ලැබුණ දෙයක්. මං හරි වාසනාවන්තයි. මං ලොකු මට ඒක ලොකු වාසනාවක් කියලා මං හිතනවා. ඒ වගේ පුංචි කාලෙකදීම ලංකාවේ ආදරේ දිනා ගන්න පුළුවන් වෙච්චේක. ප්‍රසිද්ධ වෙන ඕන කෙනෙක්ට පුළුවන්. ඕනෝ දෙයක් කළාම ප්‍රසිද්ධ වෙනවා. ජනප්‍රිය වෙන හැමෝටම බෑ නතාෂා. ඔය ජනප්‍රිය කෙනෙක්. ජනතාව ආදරය කරන කෙනෙක්. ඒ උරුබුහුටිකමට, ඒ උගත් බවට, ඒ හැකියාවට තමයි හැමෝම ආදරේ. අම්ම කියන ආච්චිටනේ. ඒක මං කෙටියෙන් කියන්නම්. මං ඉපදුනේ ඉතාලියේ, කලිනුත් කිව්වා වගේ. මගේ අම්මයි තාත්තාමයි ඉපදෙනකොට වෙන් වෙනවා. එතකොට මාව හදාගන්නේ තාත්තගේ අම්මා. ඒ කියන්නේ ආච්චි. ඉතින් ආච්චිට තමයි අම්මි කියන්නේ. අම්මි කියන්නේ අර ගෑන ළමයෙන් අහන්න එපා කියනවනේ ප්‍රශ්නයක් කර. පිරිමි ළමයෙන් සැලරි එක අහන්න එපා කියනවා. ගෑන ළමයෙන් වයස අහන්න එපා කියනවා. ඇහුවොත් උත්තර හම්බෙයිද දන්නේ අහන්නද? සැලරි එක අහන්නේ නැහැ මම. ඌවාගෙන් අහන්න පුළුවන් වයස. වයස. වයස කීයද?
සුළඟක් වීමන් යනවා ගීතය ගායනා කරලත් අවුරුදු විස්සක්. මං ක්ෂේත්‍රයේත් අවුරුදු විස්සකට වඩා ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් සුළඟක් වී ගායනකට වයස කීයද? ඒක මම හිතන්නේ අයියාගේ කටින් කියවුණා. ඒ වගේ කාලයකට ඉතින් එකතු කරලා ගණන් හදාගන්න පුළුවන්. තාම පොඩි. අපි දන්න තරමේ. එතකොට මේ අරේ අපි කතා කළාට හැමදේම ලැබුණා ඒ කාලෙදි. මේ කාලෙදි ඔයා ගොඩාක් ජනප්‍රියයි. ඒවා ලබාගත දේවල් සහ ඔයාගේ වටිනාකම ඔයා ගොඩ නගාගත්ත විදිය. ඒ වුණාට අර පවුල කියන එක ඇතුලේ ඔයාට එහෙම දැනෙන්නේ නැද්ද කොහෙවත්? තාත්තගේ අම්මා එක්ක හැදෙන්නේ සහෝදර සහෝදරිය කවුරුත් නැහැ. අම්මා තාත්තගේ ආදරය සමහර වෙලාවට ඕනේ කියලා දැනෙන වෙලාවට පන්ති අනිත් යාළුවෝ එක ෂෙයා කරගන්න වෙලාවට කොහේදීවත් කවදාවත් දෙන්න නැද්ද? ඒක හරියම පුදුම දෙයක්. මම දන්නේ කවුරුත් මේක විශ්වාස කරයිද කියලා. අර මං කලින් කිව්වා වගේ අම්මේ, ඒ කියන්නේ මගේ තාත්තගේ අම්මා ආච්චි කියලා කියන්නේ කාන්තාවකට වඩා ගැහැණියකට වඩා නිකන් පිරිමි 10කගේ ශක්තිය තියෙන කෙනෙක්. මම ක්ෂේත්‍රයේ දැන් මේ වෙනකොටත් කොහෙට හරි මම වැඩවලට යනකොට ඒ ක්ෂේත්‍රයේ ඉන්න අයත් එක්ක හම්බ වෙනකොට දකින හැම තැනකදීම අහන්නේ අම්මිකෝ. මොකද මගේ ජීවිතේ මගේ පිටිපස්සෙන් තිබ්බ ලොකුම ශක්තිය ලොකුම සෙවණැල්ල ඇය. කවදාවත් මගේ ජීවිතේ එහෙම අඩුවක් දැනෙන්න කවමදාක්වත් දීලා නැහැ. සහ මට ඒක දැනෙලා නැහැ. මගේ අම්මා මගේ කියන්නේ මට උපත්ය දුන්න මගේ අම්මා තාත්තා මාත් එක්ක ඉන්න ඕනේ. ඒගොල්ලෝ මගේ ජීවිතේ නැහැ. මගේ වෙන යාළුවන්ට අම්මලා තාත්තලා ඉන්න ඒ කිසිම දෙයක් අද වෙනකන් මට දැන් මම දැන් වයසිනුත් වැඩි අත්දැකීම් වලිනුත් පරිණත වෙලා තියෙන්නේ මට අද වෙනකන් එහෙම කිසිම අඩුවක් දැනෙලා නැහැ. මගේ ජීවිතේ දැනුණ ලොකුම අඩුව මීට අවුරුදු දෙකමාරකට කලින් දැනුනේ ඒ අම්මි නැති වුණ දවසේ. ඉතින් ඇය දැන් මගේ ජීවිතේ නැහැ. නමුත් මට දැනෙනවා ඇය නැති වුණත් මගේ ජීවිතේ කොහේ හරි ඉඳගෙන මට ආශිර්වාද කරනවා කියලා. නතාෂා, දැන් සමහර තැන්වල මගහැරෙන දේවල් ගැන අපි කතා කරනවානේ. එතකොට ඒක ඔළුවට පීඩනයක්. දේවල් කරන්න බෑ. අපි අර පුංචි කාලෙත් එක්ක කතා කරද්දි මේ අවුරුදු 8-10 ඉඳලා ජනප්‍රිය තලයට එන්න, ගීත ගයන්න, නිවේදන කටයුතු කරන්න, රංගනයට එන්න හැකියාව ලැබෙනවා. අධ්‍යාපනයත් ඒ අතර කරගන්නවා. ඇත්තට හෙවනැල්ල වගේ පස්සෙන් ඉන්නේ ආච්චි. එතකොට අර අචල ඇහුවගේ අම්මා තාත්තා ඒ මොහොතේ නැති එකේ අඩුවක්. ඔව්, නර්තාෂට නොදැනුණා වෙන්න පුළුවන්. නමුත් සමහරලාවට සංසන්දනය වෙනවත් ඇතිනේ. දැන් මේ හැම දෙයක්ම ගොඩ නගා ගනිද්දී ඒක ඒ කියන්නේ Tamanට මගහැරෙන්න හේතුවක් උනේ නැද්ද? දේවල් අරකට කරන්න ඕන, මේකත් කරන්න ඕන, ඉගෙන ගන්නත් ඕන. දැන් ඔක්කොම ජීවිතේට එකතු වෙලානේ තියෙන්නේ. එතකොට කොහොමද අර මගහැරීම ආවරණය කරගත්තේ? කොහොමත් මගේ ජීවිතේ චූටි කාලේ ඉඳලා මම හරිම කාර්යබහුල කෙනෙක්. මට එහෙම කිසිම වෙලාවක එහෙම නිදහසක් තිබුණෙම නැති කෙනෙක්. ඇත්තටම මගේ වයසේ ඉන්න දරුවෝ සෙල්ලම් කරනකොට, ඒ වයසේ දේවල් කරනකොට මම ඇත්තටම කරේ වැඩ. ඉතින් මගේ වෘත්තියක් විදිහට ඇත්තටම ගත්තොත් මම කලාවේ වෘත්තිමය මට්ටමින් තමයි ඒ දේ කරේ. අර්ධකාලීනව කරාට, මම පූර්ණකාලීනව ශිෂ්‍යෙක් විදිහට මම අධ්‍යාපන කටයුතු කළාට කලාව තමයි මගේ ඊළඟ දේ උනේ. ඉතින් ඇත්තටම මගේ කාර්යබහුලත්වයත් එක්ක සහ මේ හැම වෙලාවකම මගේ පස්සෙන් ඉන්නවා මට ඒ දේවල් එක සහ ඇය ටිකක් ඇය කොහොමත් හරිම සැර කෙනෙක්. එහෙම මට මගේ ජීවිතේ මම ජනප්‍රිය වෙන්නේ පුංචි කාලේ ඉඳලා එකත් එක්කම මට එහෙම ලොකු නිදහසක් තිබුණ කෙනෙක් නෙවෙයි. මගේ ජීවිතේ ගොඩාක් නිදහස සීමා වෙලා තිබුණ කෙනෙක්. නමුත් එහෙම පරිස්සම් කරා සෑහෙන්න එහෙම සීමා වුණා කියලා මම එතනින් මිදිලා යන්න ඕනේ කියලා හිතුව කෙනෙකුත් නැහැ. ඒ කරදරයක් වුණේ නැහැ. ඒක කරදරයක් වුනේ නැහැ. ඇත්තට මේක හරි මම ඒක ආගිය කරගෙනවත් නැහැ. අනේ අපි දෙන්නගේ මගේ අම්මගේ ඊයේ තියෙන ඒ අම්ම කියන්නේ ඉතින් ආශි අපි දෙන්නගේ තියෙන වයස පරතරයත් එක්ක එතකොට මම වයසෙන් අර ෂොට්ටක් වැඩි වෙනකොට මුහුකුරා යනකොට එතකොට ඇති වෙන ඝට්ටන සාමාන්‍ය ඝට්ටන එහෙම තිබිලා තියෙනවා. නමුත් කවදාවත් අම්මිට පිටින් යන්න ඕනේ කියන දෙයක් මට තිබිලා නැහැ කවදාවත් ජීවිතේ. ඉතින් මං හිතනවා මේක මං හිතන්නේ අද දවසේ නුගු සෙවණත් එක්ක එකතු වෙලා ඉන්නවනම් දරුවෙක් හරි බලනවා නම්, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බලනවා නම් මම හිතන්නේ හැම වෙලාවකම ඒ නිදහස කියන දේ දෙන්න ඕන එක සීමා කිරීම නෙමෙයි. නමුත් දරුවෙක්ව හරි මාර්ගයට ගන්න, හරි මාර්ගයට යවන්න ලොකු වගකීමක් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තියෙනවා. ඉතින්
ඒගොල්ලෝ වයසින් වැඩි වුණාට පස්සේ ඒගොල්ලෝ කරන ක්ෂේත්‍රය මොකද්ද? ඒගොල්ලෝ මොනවද ඉදිරියට කරන්න කියන එක තීරණය කරයි. නමුත් පුංචි කාලේ පෝෂණය කරන දේවල් තමයි ඉදිරියේදී ඔවුන්ට ඒක වැදගත් වෙන්නේ. ළමයි කියන්නේ එයා හැදෙන පරිසරයනේ. නේ. එයා ලබන දේවල් එයා විඳින දේවල් තමයි සමාජයට ගියන් පස්සේ උදාහරණ. අපිට මුණ ගැහෙන අය අතර අපිට එහෙම අත්දැකීම් තියෙනවා. එක එකෙනගේ චරිත විවිධයි. පාසල් යන කාලේ, ඉස්කෝල යන කාලේ මොන වගේද? කියනවා මොනට වැඩියෙන් දක්ෂ ඒ කාලේ සින්දු කියනවාද? පුංචි කාලෙත් සින්දු කියනවා. ඇත්තටම සින්දු කියන නිසා තමයි මේ ක්ෂේත්‍රයටත් මම එන්නේ. හැබැයි ගොඩක් වෙලාවටදී මගේ මූලිකම එකම මොකද අරමුණ උනේ අධ්‍යාපනය තමයි. ඇයි ඒ? ඒක නාච කියනවාද? ඇත්තටම ඔව් පන්ති එක දෙක එතනින් පල්ලෙහාට ගිහිල්ලාම නැහැ. මට එහෙම ලකුණු මතන 70 ඒ වගේ අරගෙන ගෙදර එන්න එපා. ඒ කියන්නේ ඒකේ වචනේ පරිසමාප්තාර්ථයෙන් එන්න එපා නෙමෙයි. නමුත් අපි කියන්නේ නෑ නෑ ඒ ඊට වඩා වැඩියෙන් කරන්න ඕනට පුළුවන්. මට කවදාවත් මම වැටුනම මාව පල්ලෙහාට දානවා කියන එක නෙමෙයි. නමුත් ඒ වැටුනම වුණත් මාව උස්සලා තියන්න මාව උසවන්න තමයි මේ දේ කරන්නේ. ඒතකොට මට ඒක තව මොටිවේෂන් එකක් වෙනවා ඉදිරියට. මගේ වැරදුන තැනක් හදාගෙන මට ඉස්සරහට යන්න පුළුවන් වෙන විදිහේ ශක්තියක් වෙනවා, පන්නරයක් වෙනවා. ඉතින් ඒක තමයි අම්මි කරේ. ඉතින් අර මම කිව්වා වගේ මගේ පස්සෙන් හිටියා මම අධ්‍යාපනය හරියට කරනවද නැද්ද කියලා බැලුවා. ඊට පස්සේ එතනින් එහාට කලාවේ වැඩ කටයුතු. දැන් උදාහරණයක් විදිහට මම ඉස්කෝලේ ගිහින් දෙනවා. මට මම විවාහ වෙන්න මට වයස අවුරුදු 24 දී අවුරුදු 24ක් වෙනකන් කැවුවා. මම විවාහ වෙලා යනකම් දන්නේ නැහැ මම කොච්චර බත් පිඟානට කොච්චර බෙදා ගන්න ඕනද කියලා. ඒක උයන්වත් දන්නේ නැහැ කියලා කියන්නේ. දැන් නම් හොඳටම දන්නවා. ඒ දවස්වල උයන්න දන්නේ නැහැ. අවුරුදු 24ක් වෙනකම්. අවුරුදු 24ක් වෙනකම් දැන් තේන තරමේ විදියක් නැහැ. සාමාන්‍ය විදියට එහෙම ලොකු දැන් තියෙන රහ ඒ දවස්වල තිබ්බේ නැහැ. දැන් සෑහෙන රහයි කියලා මම නෙවෙයි කියන්නේ කන අය. ඒක නිසා මේ මට ඉගෙන සතුටක් තියෙනවා. නතාෂා දැන් හොඳටම විශ්වාසයිද ඉතුරු කරන්න නැතුව කන්න බෙදා ගන්න පුළුවන් කියලා? ඒකට උත්තරයක් දෙන්න බෑ. මොකක් ඊළඟ අහනවත් දන්නේ නෑ නේද? නෑ නෑ. අවුරුදු 24ක් වෙනකන් අම්මි අනලා කැවුවා. ඒ වෙනකන් බෙදා ගන්න දන්නේ නෑ කියලා කියන්නේ ඉතින් ආදරේ බෙදා දුන්න විදිහ. මම ඒකට කියන්න හේතුව සමා වෙන්න අය කියන්නේ මම අර කිව්වේ දැන් ඉස්කෝලේ ගිහිල්ලා එනවා. වෑන් එකෙන් ගෙදර එන්නේ. ඉතින් අම්මි කෑම අනලා බෝල කරලා තියෙනවා කියමු. බෝල කරලා තියෙනවා. ඊට පස්සේ ඇඳුම තියෙනවා. ටග්ගල මම ගිහිල්ලා මූණ හොද ගන්නවා. මොන හරි වොෂ් දානවා. ඇඳුම තියෙනවා. සපත්තු දෙක රෙඩි. කොණ්ඩෙ ඔක්කොම හදාගෙන ඊළඟට යන්නේ මොකක් හරි වොයිසින් එකක් තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කියන්නේ මේ කලා කටයුතු ඒකයි මම කිව්වේ ඉස්කෝලේ යනවා, ගෙදර එනවා, මොන හරි වැඩ තියෙනකොට ඒව කරනවා. ඉතින් ඊට පස්සේ ගෙදර එනවා. ආයෙමත් දැන් හෙට දවසේ ඉස්කෝලේට තියෙන මොන හරි හෝම්වර්ක් තියෙනවා නම් එහෙමයි, විභාග කටයුතු තියෙනවා නම් එහෙම. ඉතින් ඒ වගේ හරි කාර්ය බහුල ජීවිතයක තමයි හිටියේ. බෝල බෝල කාලා බෝල නොවී හැදිච්ච නතාෂා දැන් නීතිතරියක් නේ. ටික කාලයක් නේ. ඔව් ඔව්. ගුවන් පොඩ්ඩක් හොඳ මදි. ඔය එයා කියනවා නේ. කම නැහැ. නීතිඥවරියක් උනේ. ඒ කියන්නේ ටයිටල් එකක් ඕන නිසාද? ඇත්තටම ප්‍රැක්ටිස් කරනවද? මොකක්ද එතන වුණා උනේ? අම්මි පන්නපු හින්දාද? කලා ක්ෂේත්‍රේ මොන දේ කරත් මම විශ්වාස කරන විදිහට අපි හැමෝටම අධ්‍යාපනය කියන දේ පදනමක් විදිහට අවශ්‍යයි. ඉතින් මම මුලින්ම නම් මගේ කැමැත්ත තිබුණේ වෛද්‍ය විද්‍යාව පැත්තට. නමුත් ඊට පස්සේ මම දන්නේ දෛවයේ මොකක් හරි වෙනස්කමකින් මම නීතිය පැත්තට යනවා. මම කවදාවත් නීතිඥවරියක් වෙන්න හිතපු කෙනෙක් නෙවෙයි. නමුත් මම මුලින්ම නීතිවේදී උපාධිය හදාරනවා University of London. ඒක මම මෙහි හදාරන්නේ Royal Institute එකේ. ඊට පස්සේ නීතිවේදීන් විදිහට ඇතුළත් වෙනවා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට. අවුරුදු 3ක විභාග අවුරුද්දකින් අවසන් කරලා 2015 December මාසේ 10 නීතිඥවරියක් විදිහට දිවුරුම් දෙනවා. ඉතින් මම දැනට නීතිඥවරියක් විදිහට දිවුරුම් දුන්නට මම උසාවි වැඩ කටයුතු කරන්නේ නැහැ. සහ එතනින් පස්සේ තමයි ජීවිතේ ඊළඟ අදියරට යන්නේ. කියන්නේ මම මගේ ඕස්ට්‍රේලියා ජීවිතේ පටන් ගන්නෙ 2015 පස්සේ. ඉතින් එතකොට මට ලංකාවේ වැඩ කටයුතු කරන්න වෙන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් මම කියන්නේ මේ කලා ක්ෂේත්‍රයේ හිටියත් දැන් බලාගෙන ඉන්න කෙනෙක් ආසාවක් ඇති කලාවට එන්න මේ නංගි කෙනෙක් වෙන්න පුළුවන් මල්ලි කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ මොන ආසාව පස්සේ යන්න කොච්චර අමාරු වුණත් ඒක නැති කරගන්න එපා. නමුත් ඒකට අර අඩිතාලමක් විදිහට අධ්‍යාපනය කියන දේත් මගින් අතාරින්න එපා. ෂෙලීන් මං ආසා ෂෙලීන් කියන්නේ මේ දැන් හිත රිදුනම දුක හිතුනම එක එකනා එක එක විදිහට ඒක දරා ගන්නවා අමතක කරනවා. ඔයාට එහෙම මේ ජීවිතේ හිත රිදිච්චම තැනක් දුක හිතිච්චම තැනක් තියෙනවද?
හයිය කරගත්ත හිත. අනන්තවත් ගොඩාක් අවස්ථා තිබුණා ඉතින්. විශේෂයෙන්ම දැන් මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ ඉතින් අපි විවේචනත් එක්ක අපි හැමෝටම පොදු දෙයක්, ඒක මට විතරක් නෙවෙයි. ලෝකයේ ඉන්න ඒ ආටිස්ලාට, ඒ සෙලිබ්‍රිටිස්ලාටත් තියෙන දෙයක් එක. ඉතින් ඒ වගේ ප්‍රශ්න එන තැන් තියෙනවා. ඉතින් ජීවිතේ ඇයි මොකටද කිසිම දෙයකින් වැඩක් නැහැ කියලා හිතුන අවස්ථාවන් තියෙනවා. ඉතින් මොන වගේද? අපි එකක් දෙකක් මතක් කරලා ඒහ සමාන අත්දැකීම් තියෙන කෙනෙක් බලාගෙන හිටියොත් අපිට ශක්තියක් තියෙන්නේ. අපි ඒක දරා ගන්න කොහොමද, ගණන් ගන්නවද නැද්ද වගේ එකක් එක්ක අපිට කතා ගන්න පුළුවන් නැතෂා. අපි ජීවිතේ ජීවත් වෙනකොට ප්‍රශ්න කියන දේවල් සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ අපි මේ ක්ෂේත්‍රයට ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, මේ ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රශ්න කියන දේවල් එක්ක තමයි ජීවිතේ ගලාගෙන යන්නේ. නමුත් සමහර අවස්ථාවන් වලදී අපි ඒ ප්‍රශ්නවලට මූණ දෙන ආකාරය අනුව ඊට පස්සේ අපේ ජීවිතේ කොහොමද අපි ගොඩනගා ගන්න කියන දේ තීරණය වෙනවා. ඒ ප්‍රශ්නෙන් අපි වික්ටිම් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ප්‍රශ්නෙන් අපිට පීඩා වෙලා අපි දුක් විඳින්නෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ ප්‍රශ්නෙන් අපි යම් දෙයක් ඉගෙනගෙන අර අලු වලින් නැගිටිනවා වගේ ඊට වඩා වැඩි ශක්තියකින් අපිට නැගිටින්න පුළුවන්කම තියෙනවා. ඔය දෙකම තීරණය කරන්නේ අපිම තමයි. අපට මේ අවස්ථා දෙක තුනක් මතක් කරන්න පුළුවන්ද? මීට සෑහෙන කාලෙ ඉතින් අවුරුදු 8-9කට විතර කලින් මගේ ෆොටෝස් වගේක්, නරක විදිහට නෙමෙයි, ඉතින් සාමාන්‍ය විදිහට මගේ ෆොටෝස් වගේක එක්ස්පෝෂර් වැඩි කළා. ඒ කියන්නේ හැම පාට අර එක එක දැන් ඉතින් ෆිල්ටර්ස් තියෙනවා එක එක දේවල් වලින් වැඩි වෙලා. ඉතින් ඒක මම දාපු ඒ මේකප් එකත් එක්ක ඒක පොඩ්ඩක් වැඩි කරලා අර නිකන් ඇඟේ එක එක තැන් වැඩි විශාර කළා. මට මතකයි ඒ වගේ ඉතින් යම් කිසි කාලයක් තිබුණා. දැන් මම කියන අවුරුදු අර මම සඳහන් කරා වගේ අවුරුදු 8කට විතර කලින්. ඊට පස්සේ ඕක සෑහෙන ඔය එක එක්කෙනා විවිධ දේවල් කියලා අපි කියන මීම්ස් හදනවා කියලා. ඉතින් ඒ වගේ හිත රිදෙන දේවල් සඳහන් කළා. මං එදා ඇහැරෙනකොට, ඒ කියන්නේ උදේ නැගිටිනකොට මේ වගේ, ඒ කියන්නේ ෆේස්බුක්ේ උඩින් ඉඳලා පල්ලෙහාට යන්න බෑ, මේක සෑහෙන ෂෙයා වෙනවා, වෛරල් වෙනවා. ඉතින් මට මතකයි මට ඇඳෙන් නැගිට ගන්නවත් බැරි වුණා. අඩු තරමේ මූණ හොදන්න යත් වදින්නවත් මට හිත ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ගානක් නැන්නේ නතාෂා, ඔයා කරපු දෙයක් නෙමෙයිනේ. එහෙම කෙනෙක්ට හිතන්න පුළුවන් නේ. ඒ වෙලාවට එහෙම හිතෙන්නේ නැහැ නේ. ඒ වෙලාවට හිතෙන්නේ නැති හේතුව මොකද? මම ඇයි මට මෙහෙම දෙයක් වෙන්නේ? මම හීනකින්වත් වරදක් කළා නැහැ නේ. මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ මම මොකද්ද කරපු වරද කියලා. අපිට ඇතුළාන්තෙන් ඒ ඇති වෙන දුක, අපි ප්‍රත්‍යක්ෂන මිනිස්සුනේ, ඉතින් එහෙම දුක නැති කරලා නැහැනේ තාම අපේ ජීවිතේ. අපිට හැඟීම් දැනීම් තියෙනවා, ප්‍රශ්නයක් වුණාම වැටෙනවා. ඊට පස්සේ හිත හදාගන්න එක දෙවෙනි පියවර. නමුත් පළවෙනියටම ඒක ඇති වෙනකොට ඒක ෂොක් එකක්, කම්පනයක් වෙන්න පුළුවන්. අපි කම්පා වෙනවා දේව. ඉතින් ඒ වගේ දෙයක් වුණා මට අන්තිමට. ඉතින් මට ඔක දරාගන්න බෑ. හැබැයි ඊට පස්සේ මම හිතුවා මෙතනින් අඬලා හරි, හැපිලා හරි, කරන්න ඕන දේවල් කරලා හරි මෙතනින් ගොඩෙන්න පුළුවන් වෙන්නේ වෙන කාටවත් නෙමෙයි, මටම තමයි. ඉඳී මගේ ළඟ, මගේ හිත හදාන්න කට්ටේ ඉඳී, මගේ යාළුවන්ට කතා කරන්න කියයි. මොකද ඔයාලා වෙලා තියෙන ඔය පිස්සු වැඩක් නේ, එහෙම කියන්න ලක්ෂයක් දෙන ඉඳී. නමුත් ඒ මොනවා වුණත් මගේ ඇතුළාන්තේ හයිය කරගෙන ශක්තිය ඇති කරගන්න ඕනේ මම. ඉතින් ඒක නිසා මම කියන්නේ සහ අනිත් දේ තමයි දැන් ওই ප්‍රශ්නත් එක්ක මම කතා කරානේ. ප්‍රශ්න කියන දේවල් ජීවිතයට හැම වෙලෙම එනවා කියන එක අපි ඒක තේරුම් අරගෙන ඉන්න ඕනේ. මොකද අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ අර මම මේක කලින් සඳහන් කරලා තියෙනවා. නමුත් මම ඒක කොයිතරම් වාරයක් සඳහන් කළත් ඒක වැඩි වෙන්නේ නැහැ, ඒක බොරුවක් වෙන්නේ නැහැ. මොකද ඒක තරම් සත්‍යක් නැහැ. ඔය වැටීම් කියන දේවල් ඒව හැම දෙයක්ම ඉතින් අපි අර අටලෝ දහමින් තමයි හැදිලා තියෙන්නේ. අපි මොන ක්ෂේත්‍රයේ හිටියත්, අපි මොනතරම් උසස් මිනිස්සුනත් පහත් මිනිස්සුනත් කොච්චර සල්ලි තිබ්බත් ඒ හැම දෙයක්ම ඔය අටලෝ දහමට යට. අපි හැම කෙනෙක්ටම අපි ලෝකයේ දැන් නිකන් ඔබ විශ්වාස කරලා බලන්න, කොයි තරම් සල්ලි තිබ්බත් අපි ලෝකේ රහම කෑම කෑවත් අපිට ඒ පඩි ප්‍රමාණයටනේ කන්න පුළුවන්. එතනින් එහාට කොහොමද තව කරන්නේ? ඒ වගේ තමයි සල්ලි කියන දේ මුදල් වුණත් ජීවිතයට අවශ්‍යයි. නමුත් ඒක වැඩිපුර
ඕනම දෙයක් ඕනවට වඩා ගියම් හොඳ නැහැ කියන්නේ. ඒක වැඩිපුර තිබ්බ කියන්නේ ඒකත් අර නිකන් විෂ පොයිසන් තමයි විෂක් වගේ. ඉතින් මේ වගේ ජීවිතේට ප්‍රශ්නාවම මම හැම වෙලේකම අර මම ගොඩක් දේවල් කියව නමුත් මට කෙටියෙන් කියන්න තියෙන්නේ හැම දෙයකටම අර හැම දෙයක්ම මේ හැම දෙයක්ම නැති වෙලා යනවා කියන තැන ඒක තේරුම් අරගෙන ජීවත් වෙනවා. ඒක තමයි බුදුදහමෙන් ඉගෙනගෙන තියෙන්නේ. නතාෂා අර කිව්ව වගේ වැඩි වයසක් නැහැ. හැබැයි ලස්සන පෙනුමක් තියෙනවා. දක්ෂතාවයන් ගොඩක් තියෙනවා. වටිනාකම් එකතු කරගන්න පුළුවන්. ඒක රටෙත් පුළුවන්, රටින් පිටත් පුළුවන්. හැබැයි ඔබ කැමති නැද්ද ඔබට අසීමාන්තිකව දේවල් ලැබෙනවට? අර කිව්වා වගේ අපි භෞතිකව දේවල් පස්සේ දුවන්නේ. ඒවා අපි හොයනවා, ඒවා ලැබෙනවා, ඒවා තියාගන්න අපි උත්සාහ කරනවා. වැඩියෙන් ලැබුණොත් අපිට එපා කියලා අතාරින්න, මට මහන්සි, මම මෙතනින් එහාට කරන්නේ නැහැ කියලා හිතෙන්න හිත හදාගන්න පුළුවන්ද? පෘථග්ජන මිනිස්සු විදිහට අපිට එහෙම කරන එක ඒ තරම් ලේසි කාර්යයක් නෙමෙයි. එහෙනම් අතාරින්න කැමති නැහැනේ? අතාරින්න කැමති නැහැනේ. මොකද අපි අපි අපේ ජීවිතේට දේවල් ලැබෙන්න ලැබෙන්න අතාරින්න අමාරුයි. බැඳීමක් ඇති වෙන තරමට තමයි ඒහා සමානවම දුකක් ඇති වෙන්නේ. එතකොට ඒ වගේ තමයි අපි යම් දෙයකට බැඳෙනවා, අපි යම් දෙයකට ආසාව වෙනවා, තණ්හාවක් ඇති වෙනවා. අර තණ්හාය ජයති සෝකෝ, තණ්හාය ජයති භය. ඒ දෙයක් තණ්හා වුණාම, අපි දෙයකට ආසාවක් ඇති වුණාම ඒක නැති වෙනකොට අපිට දුකයි. ඒක නැති වෙනකොට අපි බයයි. ඉතින් අර අසීමාන්තිකව හෝ සීමාන්තිකව ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි දෙයකට කොයිතරම් බැඳෙනවද කියන එක තමයි අපි බලන්න ඕනේ. තත්පර කීපයක් දෙන්න තාෂා. අසකලෝකෝ අර සබම් පහය ගමනියන් කියන්නේ අපිට මේ ලෝකයේ අයිති කිසිවක් නොමැත සියල්ල හැරදා යා යුතුය. ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ අපි මේ මුකුත් කරන්න ඕනේ නැහැ, කන්න බොන්න ඕනේ නැහැ, සතුටින් ඉන්න ඕනේ නැහැ, දැන් දරුවෝ ඉන්නකොට ඒගොල්ලොත් එක්ක ඉන්න ඕනේ නැහැ, මේ මුකුත් ඕනේ නැහැ කියන එක නෙවෙයි. ඒ හැමදේමත් කරලා මේ සියලු දේවල් අත්හැරලා අපිට දවසක යන්න වෙනවා කියන අවබෝධය තමයි එතනින් අපි ඇති කරගන්න ඕනේ. තැනකට ගියාම දුකින් ඉන්නවා, මම ඔක්කොම දේවල් අතහැරලා දානවා කියන එක නේ. අපි මේ හැම දෙයක්ම මම විශ්වාසනික මගේ පෞද්ගලික මතය. මම ඉතින් මගේ යාළුවොත් එක්ක හරි මාව දන්න අය හොඳටම දන්නවා මම කොයිතරම් මගේ ඇතුළාන්තේ මම මේ දේවල් හිතුවට, මම මේ දේවල් මගේ ජීවිතයට එකතු කරගත්තට මම කොයිතරම් සතුටින් හැමෝ එක්කම කතා බහ කරලා කොයිතරම් අර අපි කියන්නේ පිස්සු චරිතයක්ද කියලා දන්නවා. නමුත් ඒකත් එක්කම මම කියන්නේ මේ හැම දෙයක්ම අර තාවකාලික දේවල්. ඉතින් ඒක නිසා ඒවා ජීවිතේ තියෙනවා, ඒවා පරිහරණය කරනවා. ඒ වගේම යම් දවසක ඒවත් හරින්නත් පුහුණු වෙන්න ඕනේ. ඒක ලේසි කාර්යයක් නෙමෙයි. නමුත් ඒක අර ඕනම දෙයක් පුහුණු වෙන්නේ අපිට ඒක ප්‍රවීණයක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක චුට්ට චුට්ට තමයි පුහුණු කරන්නේ. මේ ප්‍රශ්නට නතාෂා උත්තර දුන්නේ ආගමෙන්නේ. තරුණ නතාෂා ආගමික බැඳීම් ගැන, ආගමික ජීවිතය ගැන කතා කරනවා දැකලා තියෙනවා. ඒක පුරුද්දක්ද නැත්නම් සමහර අහිමි වීම එක්ක, සමහර කලකිරීම එක්ක හිතපු දෙයක්? පුංචි කාලේ ඉඳලා අර තුන් සූත්‍රයම කියනවා. අම්මේ මට අර පිරිත් පොතේ බලාගෙන ඉතින් වචන වරද්ද වරද්ද දැන් හොඳට කටපාඩම් වෙනකම්ම කියනවා. ඉතින් පොඩි කාලේ ඉඳලා මට මේ ඒ පරිසරය තිබුණා. හැමදාමත් ඉතින් බොරු කියන්න ඕනේ නැහැ, මේ වෙනකොට නම් පෝයට එහෙම පන්සල් හැමදාම යන්න මට අවස්ථාව නැහැ. විශේෂයෙන් දැන් මම ලංකාවෙත් නැහැ, සහ මම ලංකාවේ හිටියත් එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒක එහෙම කරන්න ඕනේ. ඒක මේ පන්සල් යන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් බුදුදහම කියලා කියන දේ මට පුංචි කාලේ ඉඳලා මගේ පරිසරයේ තිබුණා. මම හැබැයි මම පාසල් ගියේ විශේෂම කියන්න ඕනේ ශුද්ධ පෝලේ කන්‍යාරාමයට, කතෝලික ඉස්කෝලේක හිටින්. එතකොට පල්ලියේදී මම කියන අපි කියන්නේ ඔරසං ඒවත් දන්නවා. එතකොට මම විවාහ වෙන්නේ පල්ලියේ. විවාහ වුණ කෙනත් කතෝලික. ඉතින් එතකොට මේ කියන්නේ ආගම් දෙකකම මං ඉපදෙන්නේ කතෝලික පරිසරයක් වතිකානුවට අයිති රෝහලක. ඉතින් දැන් ආගම් පිළිබඳව කතා කරොත් මම හිතන්නේ මට ඒකත් මර ලොකු වාග්යක්. මට බුදුදහම කියන දේ මගේ ජීවිතේ සම්පූර්ණම දේ ඒක තමයි. සම්පූර්ණ කරන්නේ ඒක. ඒ වගේම තමයි මම හිතනවා ඉතින් මොන ආගමක වුණත් නරකක් කියන්නේ නැහැ. හැම ආගමෙන්ම කියන්නේ හොඳක් කරන්න කියලා, තව කෙනෙක්ට යහපතක් කරන්න කියලා, හොඳින් ඉන්න කියලා. ඉතින් මම හිතනවා ඒ හැම තැනකින්ම ඉතින් මම රැකෙනවා කියලා. බුද්ධ දර්ශනය හෝ තමන් විශ්වාස කරන අදහන ආගම මිනිස්සුන්ට හරිපාර තමයි කියා දෙන්නේ බොහෝ විට. ඒක හරිපාර හොයාගන්නත් ඕනේ. හැබැයි වැඩිම විශ්වාසකාවද ජීවිතේ? ජීවිතේ ඉතින් වැඩිම විශ්වාසත්
විශ්වාස කළ යුත්තේ තමන්වම තමයි. වරිනා විතරයි. කියන දේ අපි හැමෝම විශ්වාස කළොත් හොඳයි කියලා තමයි හිතන්නේ. තනියෙන් ඉන්න පුළුවන්ද? ගෑන් ළමයෙක්ට ජීවත් වෙන්න පුළුවන්ද? තනියෙන් ජීවත් වෙන එක තීරණයක් තමන් ගන්න. ඒක මට කියන්න බෑ තනියෙන් ජීවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් තනියෙන් ජීවත් වෙන්න බෑ කියලා. ඒක මට අයිති දෙයක් නෙමෙයි. නමුත් ඒක තමන්ට ඒ තීරණය ගන්න පුළුවන් නම් තමන් විශ්වාස කරනවා නම් වැරද්දට වැටෙන්නේ නැහැ කියලා. කිසිම පෙළඹවීමකින් තොරව මට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා. يعني මට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. ලොකු ආත්ම විශ්වාසයක් ආත්ම ශක්තියක් තියෙනවා නම් ඒක කරන්න පුළුවන් වෙන්නේ ඔබටම තමයි. ඒ වගේම තීරණ ගන්න තනියමද? මම තීරණ ගන්න තනියම නෙවෙයි. බොහොමයක් තීරණ ගන්න තනියම. නමුත් සමහර තීරණ තියෙනවා තනියම ගන්න නැති. බැඳින් මැක්කම ජීවත් වෙන්න කැමති කියලාම කියපු නතාෂා තනියෙන් ඉන්න තීරණයක් ගන්න එකක් තමන්ගේ තීරණයක් කියලා කියන්නේ සමහර විට බැඳීම් වලටම තියෙන ආශාව නිසා වෙන්න පැරිද? බැඳීම් කියලා කියන දේවල් ඉතින් විවිධාකාරයිනේ. අපි විවිධ මිනිස්සු එක්ක විවිධ කාලවලදී විවිධ යුගවලදී බැඳෙන විදිය වෙනස්. දැන් සහ අනිත් දේ තමයි අපි වයසෙන් මුහුකුරා යනකොට ජීවිතයට අත්දැකීම් ලැබෙනකොට ඒ දේවල් එක්කත් අපි බැඳීම් ඇති කරගන්න විදිහ සහ බැඳීම් ඇති කරගන්න මිනිසුන් වෙනස් වෙනවා. ඉතින් මං හිතනවා කොහොම වුණත් අපිට අර මං අර කලින් සඳහන් කරපු දේ තනියෙන් ජීවිතේ ගෑනු ළමයෙක්ට කාන්තාවකට ගත කරන්න පුළුවන්ද බැරිද කියන එක තමන් සතු තීරණයක් කියලා කිව්වට අපිට මේ ලෝකෙ තනිවම ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ අපි මේ දැන් විශේෂයෙන්ම අපි 2023 වර්ෂයේ අපි දැන් ඉන්නේ මේ ශතවර්ෂයේ හැටියට අපිට එහෙම තනියෙන් අයිසොලේට් වෙලා ජීවත් වෙනවා නම් ඒක වෙනම දෙයක්. ඒ කියන්නේ අපි සියලුම බැඳීම් ඉවත් කරලා අපි සියලුම බැඳීම් වලින් අයින් වෙලා අපි ඒ පාර තෝරගන්නවා නම් එහෙමයි. නමුත් අපි මේ වගේ ලෞකික ජීවිතයක් ගත කරනකොට පෘථග්ජන මිනිසුන් විදියට අපිට පවුලකින් එහෙම නැත්නම් මිතුරු මිතුරියන්ගෙන් අපි දරුවෝ වෙන්න පුළුවන්. එහෙම අයගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න බෑනේ. තව කෙනෙක් එක්ක ඉන්නකොට ඒක අසාධාරණයක් වුණත් කරන්නේ. ඔය ගොඩක් හිතලාද කතා කරන්නේ? අපි හැමෝම හිතලා කතා කරන්න ඕනේ. කල යුතුයි නේ. නතාෂා හිතනවද පුද්ගලික ජීවිතේ දැන් ඔය සාමාන්‍ය කෙනෙක්ට වඩා ප්‍රසිද්ධ කෙනෙක්ගේ ජීවිතයට මිනිස්සු විකම් කරනවා වැඩි? උදාහරණයක් විදිහට කිව්වොත් අපිට කැමති විදිහට පාර යන්න බෑ සමහර වෙලාවට. ඔයාට ඔයාගේ නිදහස සමහර තැන් වලට ගියාම අනේ කියලා හිතන තැන් ඇති. ඔයාට ඕන විදිහට ඉන්න බෑ. මොකද ඒ ආදරය හෝ ඒ අවධානය වෙනස් විදිහකට තියෙන්නේ. ඔයා හිතනවද ඔයාගේ පුද්ගලික ජීවිතයේ තීරණ ඒ තියෙන අත්දැකීම් ඔයා ළඟ රහසක් විදිහට තියෙන්න ඕනේ, හැමදේම කට්ටිය දැනගන්න ඕනේ, ඒ වගේ මතකද වයින්නේ? අපි හැමෝම පෞද්ගලිකත්වයක් තියෙන මිනිස්සු. ඉතින් මම විශ්වාස කරන විදිහට දැන් සමහර අවස්ථාවන් වලදී මම ෆොටෝ එකක් හරි මගේ සෝෂල් මීඩියා එහෙම නැත්නම් මගේ සමාජ මාධ්‍යවල මම මගේ පෞද්ගලිකත්වය ලොකුවට එළියට පෙන්වන කෙනෙක් නෙමෙයි. නමුත් ඒක මගේ කැමැත්ත. නමුත් එහෙම නැතුව වෙන ඕන තරම් ජනප්‍රිය මිනිස්සු ආදරය කරන ප්‍රසිද්ධ මිනිස්සු ඕන තරම් තමන්ගේ සියලුම දේවල් බෙදා හදා ගන්නවා ඉන්ස්ටාග්‍රෑම් එකේ හරි ෆේස්බුක් එකේ හරි. ආදරය කරන කෙනා සැමියා බිරිඳ ළමයි විතරක් නෙමෙයි තමන් පවා ඒ හැම දෙයක්ම ඉතින් ෂෙයා කරගන්නවා. ඒක ඔවුන්ගේ කැමැත්ත. ඒක කිසිම වරදක් නෙමෙයි. ඔයාලට කැමති නැහැ? ඒක මගේ පෞද්ගලික අදහස. අර අපි බැඳීම් එක කතා කරලානේ ආවේ. විවිධ බැඳීම් තියෙනවානේ නතාෂා. ආදරයත් එක්ක ඇතිවන බැඳීම විවාහයකින් කෙලවර වෙලා ඒ විවාහයේ ජීවිතේ හැමදාම තියෙන බැඳීමක් වෙන්න ඕන කියලායි එක කාලෙක හිතුවේ. නතාෂාගේ ජීවිතයට අදාළව මගේ ජීවිතයට අදාළව මම හිතන්නේ ඒ කතාව සත්‍යයක්. මොකද ඒකට හේතුව මම කියන්න මං කෙටියෙන් කියන්න ඕනම බැඳීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි බැඳීම කියලා කියන්නේ හරි අපි දැන් මෙතනදී කතා කරමුකෝ ආදරය සම්බන්ධව. අපි දෙන්නෙක්, අපි වෙනස් දෙන්නෙක්, වෙනස් පරිසරවල හැදුන දෙන්නෙක්, වෙනස්ම ජීවිතේ අත්දැකීම් එකතු කරගත්ත දෙන්නෙක් එක වහලක් යටතට ඇවිල්ලා ජීවිතය බෙදා ගන්න යන්නේ. දැන් ඔතනදී ගැට නැති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක ලෝක ස්වභාවයක්. නමුත් ඒකම තමයි මම හිතන්නේ
ඒදේ ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එකෙන් ගැලවිලා හැම නැත්තම් ඉතනින් ඈත් වෙන එක හරිම ලේසි. දැන් මේක කරන්න ඕනේ නෑ. දැන් අපි දෙන්න හරි වෙනස් දෙන්නේ. හරි. දැන් මේක මෙතනින් ඉවරයි. අපි අපේ ගමන යනවා කියලා වෙන වශයෙන් යනවා කියලා කියන එක කියන්න කරන්න ඕන කෙනෙක්ට ලේසි. අතහරින්න ලේසි. අතහරින්න ලේසි එතනදී ප්‍රශ්නයක් ඇති වුණාම නැගිටලා යන එක ලේසි. නමුත් ඒක තේරුම් අරගෙන ඒකට මුහුණ දෙන එක, අර අපි ෆයිට් කරන එක, ඒක නොහැර ඒක අල්ලන් ඉන්න එක තමයි කරන්න අමාරු දේ. විවාහයකදී ගත්තම අපි අහලා තියෙනවා 50-50 දෙදෙනාගේම දායකත්වය තියෙනවා කියලා. මම ඒක විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. මොකද සමහර වෙලාවට 50-50 නෙවෙයි. සමහර වෙලාවට ඒක 60-40 වෙන්න පුළුවන්, 80-20 වෙන්න පුළුවන්. ඒක හැම වෙලාවකම ඔයාගේ 50යි මගේ 50යි වෙන්නේ නැහැ. ජීවිතේ ප්‍රශ්න ඇති වෙනකොට සමහර විට මම එයාව නැගිටවන්න ඕන අවස්ථා තියෙනවා. මම වැටෙනකොට එයා මාව නැගිටවන්න ඕන අවස්ථා තියෙනවා. පවුලකදී වුණත් ඒක එහෙම තමයි. මේ වෙලාවේ නතාෂාගේ ජීවිතය බැලුවොත් ඒ ආදරය වෙනුවෙන් නතාෂාගේ දායකත්වය ප්‍රතිශතයක් විදිහට ගත්තොත් අර කිව්ව වගේ කොච්චරද? මම නම් කියන්නේ 100%ම කියනවා. මම නම් කියන එකනේ මං කිව්වේ. ඒක මං විහිළුවට කියවේ. නමුත් මෙහෙමයි, මම මගේ 100%ම මම මගේ බැඳීමට දාලා තියෙන්නේ. ඒක එහෙම විය යුතුයි. මොකද අපි අර්ධ වශයෙන් දේවල් කරොත් මොනම දෙයක් වුණා, ඒ කියන්නේ අපි සින්දුවක් හැදුවත් ඒකට බාගෙට කරන්න බෑ. කෑමක් හැදුවත් මම නම් කියන්නේ ඒක බාගෙට නිකන් උඩින් පල්ලෙන් එහෙම කරොත් කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඉතින් ඒ වගේ බැඳීමක් වුණත් තමන්ගේ 100%ම ඒකට දාන්න ඕනේ කියන එක මම හිතන්නේ. නමුත් ඔබ අහපු ප්‍රශ්නට උත්තරයක් විදිහට ඉතින් ඒක මම හිතන්නේ එයාගෙන් තමයි අහන්නේ. අනිත් දවසේ ආවම අහන්නේ. එකගෙන එන්න ඕනේ. දැන් මේ මොහොතේ මේ කතා කරන මේ වෙලාව වැඩිම ආදරේ කාටද? වැඩිම ආදරේ මට. නතාෂා, මිනිස්සු බලාගෙන ඉන්නේ. මිනිස්සු හොයනවා. ආදරයට වෙන්නත් පුළුවන්. හැබැයි සමහර කමෙන්ට්ස් දැක්කම, සමහර මිනිස්සු කියනවා දැක්කම මේ ආදරේ වැඩි වෙලාද, ආදරේ අඩු වෙලාද, වෙන මොකක් හරි ගුණාංගයක් ඉස්මතු වෙනවද කියලා අපිට හිතාගන්න බෑ සමහර වෙලාවට. හරි තරහෙන් දාන කමෙන්ට්ස් වා විවේචනය කරන ඒවා දැකලා තියෙනවද? අනන්තවත්. ඒක සහ මේ ඒක අදයි වෙච්ච දෙයක් නෙවෙයි. ඒක දැන් කාලයක් පුරාවට වෙනවා. සහ මට වෙච්ච දෙයක් විතරක්වත් නෙවෙයි. ඒක මේ අර සමාජ මාධ්‍යත් එක්ක එන තවත් අතුරු ප්‍රතිඵලයක්. ඉතින් සමහර වෙලාවට ඉතින් එහෙම කරන්නේ මම නම් විශ්වාස කරන විදිහට ඒ කෙනාගේ තියෙන ප්‍රශ්නය සහ ඒ කෙනා මොකක් හරි යම්කිසි ගැටලුවක මොකක් හරි අමාරුවක එයාගේ ප්‍රශ්නයක් තමයි ඇටිටියුඩ් එකක් විදිහට එයාගේ ප්‍රශ්නයක් තමයි එතන පිළිබිඹු වෙන්නේ කමෙන්ට් එකක් කරා. දැන් ඔක කිව්වම මට මතක් වුණේ දැන් ටික කාලයකට කලින් මේ ළඟදිම නෙමෙයි ටිකක් මෑතකදී මම දැන් විවිධ විලාසිතාවන් කරනවානේ මගේ මේ කනේ මෙතන පියසින් එක කරන්න ගිය වෙලාවේ එතනදී මේ මෙතන කරලා තියෙන එකේ චුටි වීඩියෝ එකක් තිබුණා. ඒ කරන තැනදී වීඩියෝ එකක් අරගෙන තිබුණා. ඉතින් ඒක දැන් මෙතනමනේ තියෙන්නේ. ඉතින් එතකොට මගේ මූණේ හරිම ළඟ ක්ලෝස් අප් එකක් විදියට තිබුණා. එතන මගේ මූණේ තියෙන ඔක්කොම දේවල් පේනවා. ඕකේ කමෙන්ට් එකක් තිබුණා මම දැක්කා මේ මොකක් හරි ක්‍රීම් එකක් හරි මොකක් හරි පාවිච්චි කරලා නිසා තමයි නතාෂාගේ මූණේ මේ අර අනවශ්‍ය රෝම එහෙම තියෙන්නේ කියලා. ඒ කියන්නේ මගේ මූණේ කුණ්ඩෙ වැවිලා තියෙනවා, මොනවා හරි මං කරලා තියෙනවා, මගේ හැම වෙනස් කරගන්න මොකක් හරි ට්‍රීට්මන්ට් එකකින් කියලා තමයි සඳහන්. සයිඩ් ඉෆෙක්ට්ස්. සයිඩ් ඉෆෙක්ට් එකක් විදියට. හැබැයි ඒ දේ සඳහන් කරපු කෙනා දන්නේ නැහැනේ. ඇත්තටම මගේ මූණේ ඒ වගේ අනවශ්‍ය රෝම තියෙනවා. ඒක නැත්තේ නැහැ. ඒකට හේතුව එයා දන්නේ නැහැ. අර පීකොස් කියන රෝගී තත්ත්වය තියෙනවා. ඒ කියන්නේ පොලිසිස්ටික් ඔවේරියන් සින්ඩ්‍රෝම්. ඒ කියන්නේ අර ඩිම්බකෝෂවල අර කුඩා ගැටිති වගේ තියෙන රෝගී තත්ත්වය තියෙනවා. ඒක මේ දැන් උනත් Google එකේ ගහලා බලන්න ඒකේ තියෙන රෝග ලක්ෂණ මොනවාද කියලා. ඒකේ තියෙන රෝග ලක්ෂණයක් විදිහට එකක් අර සමහර වෙලාවට අර කාන්තාවකගේ අර මානසික වේග අක්‍රමවත් වෙනවා. එතකොට සමහරුන්ට ආහාර රුචිය වැඩි වෙනවා, සමහරුන්ට අඩු වෙනවා. ඊට පස්සේ මේ මුහුණේ ශරීරය අනවශ්‍ය රෝම ඇති වෙනවා. අර මූඩ් ස්විංග්ස් කියන්නේ මොකද? මේක හෝමෝන් තත්ත්වයක්. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ කෙනා සමහර විට ඒක නොදැනනේ ඔය දේ කරේ. ඉතින් ඇයි ඒකයි මං කියන්නේ කෙනෙක්ව පල්ලෙහාට දාන්න කලින් ඒ කෙනාගේ හිත රිද්දෙන දෙයක් කියන්න කලින් ටිකක් හිතන්න. මොකද ඔබ දන්නේ නැති දෙයක් මම විඳවනවා වෙන්නේ නැති. අවුරුදු කීයකට කලින්ද කමෙන්ට් එක එන්නේ? ඒක මම හිතන්නේ මේකත් කරලා මම හිතන්නේ
2022 දෙක ඒක මට මතක හැටියට මම ඔස්ට්‍රේලියාව යන්න කලින් හරි අවුරුද්දක් කීමකෝ දවස් 365ක් කීමකෝ ඒක ඔච්චර මතක හිටිනවද නේ ඒක සමාරකඩවට ඔය මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ අදහස් දක්වන්න ඕනේ මනුස්සර වැටෙන්නේ නැති වෙන්න දෙයක් නෑ මේ කමෙන්ට් එක ඔච්චර මනුස්සිට බලපානවද යා ගද්දකීමත් එක්ක සහ ඔය කිව් අනිත් කතාව ඔය හැමේ පාට ගැන හරි ප්‍රශ්න තියෙනවා සමහරුන්ටනේ අපි හිතුවට පුද්ගලිකත්වයේ අනිත්‍යයට වැඩක් නෑ අපි ඒව අනිත්‍යයේ හොයන්නේ නෑ කිව්වට ඒක හොයන අය ඉන්නවා ඒක ඔයා ගන්නෙ කොහොමද ඒකට ඔයා රියැක්ට් කරන්නේ කොහොමද ඒ වගේ දේවල් ඉතින් එනවා යනවා කියලා තමයි. ඉතින් සමහර වෙලාවට මාව වට්ටන්න හරි මට යම් කිසි දෙයක් කියලා සතුටක් ලබන්න හරි මිනිස්සු ඒ දේවල් කරනවා නම් ඒකත් හොඳ දෙයක් නේද? ඉතින් තව කෙනෙක්ට මම සතුටක් මොකක් හරි හේතුවකින් සින්දුවක් කියලා නෙමෙයි. ඇට්ලීස් මෙහෙම හරි දෙයක් වෙලා හරි ඒගොල්ලෝ එහෙම හිතනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මම කවදාවත් එහෙම කිසිම තැනක මේක මගේ පෞද්ගලික මතය සහ මම කවමදාකවත් කිසිම කෙනෙක් ගැන එහෙම කියන්නේවත් ඒගොල්ලෝම ඒගොල්ලන්ගේ නිර්මාණයක් වේවා ඒගොල්ලෝ කරන විලාසිතාවක් වේවා මම කිසිම තැනක කාටවත් එහෙම වචනකින්වත් මඩක් ගහන්න එහෙම නැත්තම් ඔවුන්ව විවේචනය කරන්න කිසිම දවසක් ගිහිල්ලත් නැහැ යන්නෙත් නැහැ මේ මගේ හැටි. මට තව කෙනෙක්ට එහෙම කරලා වැඩක් මම ලබන සතුටක් නැහැ. ඒක ඒ මගේ හැටි. නමුත් කෙනෙක්ව ඒගොල්ලන්ගේ ලස්සන දකින්න නිර්මාණයක් අගයන්න මම දෙපාරක් හිතන කෙනෙකුත් නෙවෙයි. රංගනා වියක් නොවේ මලෙන් උපන් ලියක් නොවේ. නමුත් ඉතින් අපිට නම් මලෙන් උපන් ලියක් වගේ සුරංගනා වියක් වගේ දේවදූතය වෙනවා ජීවිතේ එක එක කාලවලටනේ. එක එක විලාසයෙන් සමහර වෙලාවට මේ දේවදූතයෙක් කියලා හිතුවට එයා නොවෙන්නත් පුළුවන්. ඒ නොවේ කියලා හිතුවම දේවදූතයෙක් වෙන්නත් පුළුවන්. ගොසිප් ගැන කතා කරානේ, ආදරය ගැන කතා කළා, වැටීම් ගැන කතා කළා, දරා ගැනීම ප්‍රතිචාර දක්වීම් ගැන කතා කළා. මේ දවස්වල ඔයාට තව ලොකු දෙයකට ප්‍රතිචාර දක්වන්න වෙලා තියෙනවා. පොදු ප්‍රශ්නයක් වෙලා තියෙනවා දැන් නතාෂගේ විවාහ ජීවිතේ අරුබුදයක් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට ඊට වඩා ප්‍රශ්න තියෙන්න ඕනේ. හැබැයි දැන් මේක තමයි ප්‍රශ්නේ. මිනිස්සු අහන්නේම ඩිවෝස්ද නැද්ද? එයා ඉන්නවද නැද්ද? මොකද ඔයා කියන්නේ? මම හිතන්නේ ඔය ප්‍රශ්නට උත්තරේ මම කලිනුත් දුන්නා. ඉතින් ඇත්තටම මේ අපි දෙන්න ඔකට හේතු ඉතින් අපි දෙන්න එකට නිර්මාණ කරේ නැති එක අපි පටන් ගත්තේ අපේ ජීවිතේ නිර්මාණයකින් යායට පායන හරහා. නමුත් විවාහ වුණාට පස්සේ දැන් විවාහ වෙලා අවුරුදු 8ක් මේ වසරට විවාහ වුණාට පස්සේ නිර්මාණ කෙරුණේ නැහැ. ඉතින් සමහර විට ඒක නිසා වෙන්නේ නැති ඉතින් බොහෝ දෙනා එහෙම හිතන්නේ නැත්තේ. නමුත් ඉතින් සමහර ගොසිප් සයිට්ස් තියෙනවා ওই වීඩියෝස් එහෙම හදලා තියෙනවා මම වෙන් වෙලා ඉන්නේ මම වෙන් වෙලා තමයි ඕස්ට්‍රේලියා ගිහිල්ලා තියෙන්නේ. ඒකට හේතු ඔයා දෙන උත්තර නෙමෙයිද කියන්නකෝ. ඔයා හරියට කෙලින් කියන්නේ නැහැ නතාෂා. හරිද? ඔයා ඒක විස්තර කරනවා. ඔයාට කෙලින් කියන්න පුළුවන් වෙන්න ඕනේ නෑ. මම එක්කෝ ඩිවෝස් ඒක ඔය තීරණයක්. නමුත් දැන් මේක ප්‍රශ්නයක් වෙලා මිනිස්සුන්ට කෙනෙක්ට දෙන්න පුළුවන් නෑ. අපිව අන්දනවා. අපිව රවට්ටනවා. නිකන් අපිව ගණන් ගන්නෑ. කෑ කරන්නේ. මනසේ කාදර කරන කෙනෙක්ගේ ජීවිතය ගැන එහෙම හිතුවට පස්සේ කෙලින් කියන්න ඕනේ නැද්ද? කෙලින් නම් කියනවා. නමුත් ඒකට අර වටේ ලස්සනට හදලා එහෙමනේ අපි සාමාන්‍යයෙන් ඔව් අපි එහෙමනේ ලස්සනට කතාව හදලානේ කියන්නේ. ඉතින් ඒ කියන්නේ පොට් එක හදලා පැලේ ඉඳලා පස් දාලා පොර දාලා පැලේ හැදිලා මල පිපෙන්න ළඟ ටිකක් කතා කරගත්ත පස්සේ ඔව් මොකද මම මල තාම පිපෙන්න දුන්නේ නැහැ. ඊළඟව අපි හරි දැන් කියන්නකෝ. ඔව් ඇත්තටම ඉතින් කිසිම විදිහකින් එක දවසක්වත් අපි වෙන් වෙලා ඉඳලා නැහැ. එක දවසක්වත් ඇත් වෙලා ඉඳලා නැහැ. අපි දෙන්නම තමයි ඕස්ට්‍රේලියා ගියේ. දෙන්නම තමයි ලංකාවට ආවේ. කිසිම දික්කසාදයක් වෙලත් නැහැ. ඉතින් එහෙම හැබැයි අර දික්කසාද කියන වචන ගත්තාම දැන් කසාදේ දික් වෙනවා වගේ අදහසක් එන්නේ නේ. ඒ කියන්නේ සාමාන්‍ය අදහස් විදිහට ගත්තොත් ඉතින් අපි එහෙම ඕ අවුරුදු 8ක් නොකරපු එකතු වෙලා කරන නිර්මාණය කවදද ආයෙ කරන්නේ නතාෂා? මම හිතනවා බොහොම ඉක්මනින් ප්‍රේක්ෂකයන් රසිකයන් මම හිතන්නේ ගොඩක් ওই ප්‍රශ්නේ සෑහෙන කල් තිබුණා. ඇයි දෙන්න එකට නිර්මාණ කරන්නේ නැත්තේ කියලා මම හිතන්නේ. ඇත්තටම නේද? ඒ කියන්නේ සංගීතයේ තියෙන තැන, බැඳීම ඇති වුණු තැන, ජනප්‍රිය වුණු තැන, එතන ඉතින් කරන්න පුළුවන්කම තියෙද්දි ඇත්තට නිර්මාණයක් පරක්කුනේ ඇයි නතාෂා? ඒක පරක්කුවක්ම නේ ඇත්තටම නේද? ඔව්. ඒකට නම් සම්පූර්ණයෙන්ම ඒක දාන්න ඕනේ මේ පැත්තට. මොකද ප්‍රිහාන්ට එයාගේ පරක්කුව තමයි. දැන් යායට පායන්න යන්නේ ආයි.
උපායයි ළඟද. ඒ කියන්නේ ඒ වෙනුවෙන් අඩිතාලමක් හරි දාලා තියෙනවා. අඩිතාලමක් කියන්නේ මගේ තනි නිර්මාණයක් තියෙනවා. ඒක ඉදිරියේදී ඒ වගේම ප්‍රහානුත් ඔහුගේ නිර්මාණයක් කරලා තියෙන්නේ. මාත් එක්ක නෙමෙයි ඒක ගායනා කරන්න වෙන කෙනෙක් එක්ක. කොහොම වුණත් එකෙන් පස්සේ අපි මේකට දැන් කියලා කියන්න වෙනවා. හැබැයි නේද දැන් මෙතනින් එහාටවත් දැන් ඉතින් ජීවිතේනේ. ඒ කියන්නේ නතාෂා කුතුහලයෙන්ම අවස්සනවා. අවස්සනවා. ඔව්. නතාෂා දැන් ඔයා වැඩි ටීවී channels වල දකින්නේ නැහැ. එලි පහලී වැඩි යන්නේ නැහැ. ප්‍රිහාන් එක්කවත් දකින්නේ නැහැ. ගොඩක් අය එහෙම දකින්නේ නැහැ. මේ ජීවිතේ හිතලා පැත්තකට වෙලා ඉන්නවද මොකද? ගොඩක් වෙලාවට ඉතින් ඔකර හේතු ඉතින් මම ගොඩක් අර සාදවලට එහෙම යන් ඒක වෙන්න නැති අහන්න නැති මම ගොඩක් අර ප්‍රසිද්ධියේ එහෙම සාදවලට එහෙම සහභාගී වෙන්නේ නැද්ද එහෙම කියලා. ඇත්තටම ඉතින් ටිකක් අඩුයි. ඒක මගේ පෞද්ගලික කැමැත්ත නිසා මම සාමාන්‍යයෙන් චුට්ටක් ඈත් වෙලා ඉන්නේ. නමුත් ඒ කියලා අර මම කලිනුත් සඳහන් කරා වගේ එහෙම මේ යාළුවොත් එක්ක අර එහෙම ජොලි කරලා සතුටින් ඉන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒව නම් සෑහෙන තියෙනවා. නමුත් ඉතින් මම හරි ආසයි පාඩුවේ. මම හරිම ආස කෙනෙක් ගෙදර ඉන්න මම මගේ ටීවී එක බලාගෙන මගේ මොකක් හරි රස කෑමක් කාලා මුළු මම සෑහෙන ගොඩක් වෙලා කන කෙනෙක්. සෑහෙන ටීවී එක බලාගෙන කහ සෑහෙන කන කෙනෙක්. එතකොට මොකද කියන්නේ වර්ක් අවුට්ස් කරනවද? මේක ඉතින් එහෙම ලොකුවට විශ්වාස කරන එකක් නෑ. මම එහෙම වර්ක් අවුට් කරන කෙනෙක් නෙමෙයි. මම එහෙම ජිම් යන්නේ නැහැ. හැබැයි මම අර කන විදිහත් එක්කම තමයි මේ මම ආයමත් අර බෝල වෙලා හිටිය කාලෙන් පස්සේ චුට්ටක් මේ වගේ හදාගත්තේ. කොහොම වුණත් මම අර එළියට එහෙම ගොඩක් ගිහිල්ලා වඩා මං හරි ආසයි. හුදකලා වෙන්නේ. ජීවිතේ එකතු කරගත්තු දේවල් බෙදලා දෙන්න. කැමති නැද්ද? ඇත්තටම මේ නතාෂා කියලා කියන්නේ ගොඩ නැගුණු ජීවිතයක්ද ගොඩ නගපු ජීවිතයක්ද කියලා නතාෂා තමයි දන්නේ. හැබැයි එකතු කරගත්තු දේවල් ගොඩක් තියෙනවා. එක අතකින් ඔබ නීතිඥවරියක්, රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, ගායිකාවක්. සමාජයේ වැටෙන තැන්වලින් නතාෂා බොහොම හයියට නැගිටලා තියෙනවා. ඒ ගැන පුංචි දරුවෙක් එක්ක බෙදා හදා ගන්න කතා කරන්න ඔවුන්ට හයියක් වෙන්න. එහෙම හිතලා නැද්ද? ඇත්තටම මම හරි ආසයි ඒකට. පුංචි වයසට නෙමෙයි ගොඩක් ලොකු නැති වයසට. ගොඩක් ලොකු නෑ. හැබැයි ඔව් මම ඇත්තටම අර මං කිව්වා වගේ එක්කෙනෙක්ගේ හරි ජීවිතයක් මට වෙනස් කරන්න පුළුවන් නම් ඒක මට ලොකු මං මේ තරම් කල් මගේ ජීවිතේ මං කරපු දේවල් මේ හැම දෙයකටමත් වඩා ඒක ලොකු වටින දෙයක් මට. ඉතින් මං කියන්නෙත් මට යම් දවසක පුළුවන් කමක් ලැබුණොත් මං කැමතියි අර ඒ මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න හරි මේ ක්ෂේත්‍රයට ආසාවෙන් ඉන්න හරි ඒ දරුවන්ට මගේ දැනුම පාවිච්චි කළා හරි මගේ අත්දැකීමෙන් හරි උන්ට උදව්වක් කරන්න ඉතින් මගේ ආසාවක් තියෙනවා සහ ඉතින් මං හිතනවා මගේ ජීවිතයේ අත්දැකීම් මට ඒගොල්ලොත් එක්ක බෙදාගෙන මොන හරි මට වැරදුන තැන් මම වැටුණු තැන් කියලා දීලා ඒ දේවල් කොහොමද වෙනස් කරගෙන ඒගොල්ලන් ජීවිත හදාගන්න කියලා. ආයිමත් ගොඩනගන්නේ කොහොමද කියලා නීතියත් කියලා දෙන්න පුළුවන්. අනිවාර්යෙන්. ඔයා නීතිඥවරියක්. ඔව් ඔයා නීතිඥවරියක් විදිහට කෝට් යන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි? ඉතින් මොකද දැන් අහනහන හැමතැනම ලෝයර්ස්ලා ඉන්නවා. ඉතින් ඕක අපි කියන්නේ ඉතින් ප්‍රැක්ටිස් වෙන්නේ නැත්නම් ඒක වාට භාවිත කරගන්න බැන්න වැඩක් නැහැ කියලා. ওই විදිහට ෆැෂන් කරගෙන මේ වගේ හැම තියාගෙන යන්න පුළුවන් ද උසාවි ගානකට සමහරව අහනවා. මොකද කියන්නේ? නීතිඥවරියක් කියලා කියන්නේ උසාවි යන්නම ඕන කෙනෙක් නෙවෙයි. අපිට එතනින් පිටත් වැඩ කරන්න පුළුවන්. එතකොට අපි වෙන වෙන පැති තෝරගන්න පුළුවන්. අර අපි කියන්නේ නොටරිස් වලට කියන්නේ අර ප්‍රසිද්ධ නොතාරිස් කියන්නේ ඒ වගේ දේවල් කියන්නේ ඔප්පුත් එක්ක වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒක හැම වෙලාවකම උසාවිම යන්න ක්‍රිමිනල් ලෝයර් කෙනෙක් සිවිල් ලෝයර් කෙනෙක් ඒ පැත්තටම ගිහිල්ලා නඩු කතා කරන්න අවශ්‍ය නැහැ කියන තැන තමයි මම මුලින්දලම හිටියේ. මෙහෙමයි ඉතින් මගේ මම කලාවේ කෙනෙක්. මම කලාවෙන් ආවේ. මම නීතිඥවරියක් වෙන්න සෑහෙන කාලයකට කලින් මම කලාවෙන් මට ඔබ ආදරය කරන්න ගත්තේ. ඉතින් ඒක මගේ වෘත්තිය. ඒ මං අධ්‍යාපනය හදාරපු ඒරියා එක. ඒක ඉතින් කවදාවත් නැති වෙන්නේ නැහැ. සහ කලාව කියන්නේත් මගේ ජීවිතෙන් මාව වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් TikTok කරන්නේ මාසයනේ. TikTok කරන්න එපැයි. මොකද මම අවුරුදු 20කට කලින් මේ ක්ෂේත්‍රයට එනකොට මේ සමාජ මාධ්‍ය මොකද තිබුණේ නැහැ. නමුත් දැන් ඒවා තියෙනවා. ඉතින් අපිත් ඒ විදිහට පරිණාමය වෙන්න ඕන, ඩප් වෙන්න ඕන නැත්තම් මන්ද වෙලා යනවා. අන්තිම මිනිත්තු කීපේ ඉන්නේ. ඔප්පු ලියලා නැති වුණාට ඔප්පු කරලා පෙන්නලා තියෙනවනේ නේද? ඇත්තටම මේ පුංචි දරුවෝ සමාජයේ වෙන්වීම් වැඩි වෙලාවල් තියෙනවා.
බිඳ වැටීම් වැඩි වෙලාවල් තියෙනවා. සමහරලාට බිඳුණු වෙලාවට අතාරින්නමයි උත්සාහ කරන්නේ. මට තේරෙන විදිහට නතාෂා කියපු විදිහට සමහර දේවල් අමතක කරන්න පුළුවන් මහන්සියල වැඩ කරොත් ඉස්කෝලේ යනවා, ගෙදර එනවා, ප්‍රැක්ටිස් යනවා, රිහර්සල් යනවා, වැඩවලට යනවා, කාර්ය බහුලයි, තනිකම පාළුවගෙන හිතන්න බැරි වුණා කියලා කිව්වා. ඒකම සමහර දේවල් අතහැරෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඔයාට දැනෙන විදිහට එහෙම මග ඇරණු කෙනෙකුට මොන වගේ දෙයක්ද කියන්න පුළුවන්? දරුවෙක් වෙන්න පුළුවන්. අත්හරින්න පාම් ජීවිතේ ගෝල් එකක් තියාගන්න. ඒ ගෝල් එකට යනකම් මොන ප්‍රශ්නය ආවත් අත්හරින්න එපා. ජීවිතේ මගදි නවත්තලා දාන්න එපා. මොකද යම් දවසක් ඒ දවසට ඔබ හිතයි මම හරි දේ කරේ. අපරාධ එදා මට මේක අත්හරින්න හිතුන දවසේ මං අතහැරියා නම් අද මම මෙතන ඉන්නේ නැහැ කියලා. ඉතින් ඒක විතරක් හිතට ගන්න, ඒක හිතේ තියාගෙන වැඩ කරන්න. මොකද එහෙම මහන්සියෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් ධෛර්යයෙන් වැඩ කරන මිනිසුන්ට වරදින්නේ නැහැ. ළඟම තියෙන ටාගට්ස් මොනවාද? ළඟම තියෙන ටාගට් එක මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ගීතේ මගේ අලුත්ම ගීතය එළි දක්වන්න. ඊට පස්සේ ඉතින් නිර්මාණ හරහා ඉතින් මං ආසයි යම් දෙයක් මගේ ප්‍රේක්ෂකයන්ට දෙන්න. විෂුවල් එකෙන් බලාගන්න පුළුවන්ද? විෂුවල් එකෙන් බලාගන්න පුළුවන්. මොන වගේ සින්දුවක්ද? ඒක ආදර ගීතයක්. නමුත් චුටි විරහවකුත් තියෙනවා. ආදර විරහව පොඩ්ඩක් හරි තියෙනවනේ. ආදරේ කියන්නේ විරහව කියන තියෙන තැන ආදරේ තියෙන දෙකම එකයි. චතුරවර්ණසේකර තමයි පදරශ්‍රී සහ සංගීතය. ඉතින් මම හිතනවා ඉක්මනින්ම මම දෙන්න බලාගෙන ඉන්නේ ජාතික රූපවාහිනියෙන් උත් ඔබට බලාගන්න පුළුවන්. අනිවාර්යෙන් බලන්න ඕනේ අපිට ඒ ලස්සන සුළඟක් වෙලා ඉගිල්ලා යන්න හැදුවලට සුළඟක් වෙලා ඉගිල්ලා ගියේ නැහැ. ඒ වටිනාකම් ලස්සන හැකියාවන් තියාගෙන රැඳිලා ඉන්නවා හිතේ. ඒක තමයි වටින්නේ. අපි අර කිව්වනේ ප්‍රසිද්ධ නෙමේ ජනප්‍රිය. ඒ තරුගුණය ඉහෙලින්ම තියාගෙන ඉදිරියට යන්න තමයි ප්‍රාර්ථනා කරන්නේ අපි ජාතික රූපවාහිනිය. බොහොම ස්තුතියි ඔබ දෙපළටම. ඇත්තටම අද මට ආරාධනා කිරීම සම්බන්ධව ප්‍රසන්න අයටත් අක්කි අය දෙන්නටමත් ගොඩාක් ස්තුතියි. මම ගොඩක් සතුටින් ආපු වැඩසටහනක්. ඉතින් සුබලුත් අවුරුද්දක් කියන හැම කෙනෙක්ට සියල්ල යහපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. බොහොම ස්තුතියි. ආය දවසක හම්බ වෙමු.